වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක විෂය මත්ද්‍රව්‍ය මැරිලීමේ යුක්තිය මෙහෙම අද පසුන දිනටත් ක්‍රියාත්මකයි. රාජ ප්‍රපංච බල දියලඩිය චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි. මෙහිමේ සිවුර දිනේ වූ ඊයේ පාතාලේ නමගිය අපරාධකරුවන් රැසකගේ වත්කම් සිය බහරට ගැනීමටත් ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ අපරාධකරුවන් රැසක් අතනකුර ගැනීමටත් හැකි වුණා. පොලිසිය පැවසුවේ ඊයේ දිනේදී පමණක් කළ මෙහිම් වලින් මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් ලබාගත් රුපියල් කෝටි 4කට අධික වාහන 7ක් සිය බහරට ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය බහරටගත් මුදල් රත්රන් සහ දේපළවල වටිනාකම රුපියල් කෝටි 5කට අධිකයි. අතඩගුණ කරගෙන තියෙනවා රුපියල් ලක්ෂ 410ක් වටිනා වාහන. මේ විශේෂයෙන්ම තියෙනවා බස් රථ දෙකක්, ඒ වගේම කාර් රථ දෙකක් තියෙනවා. මේ වාහන ඔවුන් විසින් යම් යම් ආගේ නම් වලට මිලදී අරගෙන ඒවා සංගවා තිබී තමයි සොයා ගැනීමට හැකියාව ලැබුණේ. සියලුම මේ දේපළ සහ වාහන වල එකතු වේ වටිනාකම රුපියල් ලක්ෂ 920ක්. මේ අතර අදත් පොලිස් කොට්ටාස කිහිපයකදීම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. මාලිගාවත් ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව කළ විශේෂ මෙහෙයුමකදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පොලිසිය දැක්වුවේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙක්, සැකපිට සැකකරුවන් 14 දෙනෙක් සහ වරින්තකරුවන් 2 දෙනෙක් එලෙස අත්අඩංගුවට ගත් අය අතර වන බවයි. මෙම මෙහෙයුමේදී හෙරොයින් මිලිග්‍රෑම් 6355ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1490ක්ද ආරක්ෂක අංශ බහරට ගෙන තිබෙනවා. මේ අතර අතුරු සිංහගේ දිල්හානි නොහොත් කුඩු ආශානමින් ප්‍රසිද්ධියට පත්ව සිටින කාන්තාවගේ අඟුඩ ප්‍රදේශයේ පිහිටි නිවසද පොලිසිය වටලනු ලැබුවා. එම වැටලීමේදී කිසිදු අනන්‍යතාවක් හඳුනා ගැනීමට නොහැකි වූ ත්‍රිරෝද රථ දෙකක් සහ බස් රථයක්ද පොලිස් බහරට ගනු ලැබුවා. එමෙන්ම ඇයට අයත් බැංකු ගිණුම් දෙකක්ද මෙහිදී පොලිසිය සොයාගත් අතර එම ගිණුම් වලින් දින 3න් 3ට රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් සංසරණ වීමක් සිදු ඇති බවට විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම වැටලීම සිදු කරන අවස්ථාව වන විට ඇය නිවසේ සිට නොමැති අතර ඇගේ පුතෙක් මාර්ගයෙන් ඇය සම්බන්ධ කර ගැනීමට පොලිසිය සමත් වුණා. ආශාම මුල්ලේරිය පොලිසිය වයිසි කතා කරන්නේ අගේ ඉක්මනින් පොලිසියට එන්න වෙනවා. මොකද අපි වා සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරලා දිනවා. ඒකට හරි විමර්ශනය කරන්න පටන් ගත්ත විතරයි ඒවා තියෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් විමර්ශනයේදී. මේ අතර කළුතර මිහිකතවත්ත සුනාමි නිවාස යෝජනා ක්‍රමයේදීද හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මෙම මෙහෙයුම අතර වාරයේ කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ නිවසක්ද පොලිසිය වටලා තිබූ අතර පොලිසිය එම නිවසට ළඟාවන විට එහි සිටි පුද්ගලයන් කිහිප දෙනෙක් පැන යාමට උත්සාහගෙන තිබුණා. ඔවුන් අත්අඩංගුවටගෙන නිවස පරීක්ෂා කිරීමේදී දෙයත් බැඳ තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මගින් අමානුෂික ලෙස පහර දී සිටි තරුණයෙක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා. එම තරුණයාට පහර දුන් ආයුධ කිහිපයක්ද පොලිසිය සොයාගත් අතර හෙරොයින් ඇතුළු මද්‍රව්‍යද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. මද්‍රව්‍ය අලෙවි කර මුදල් නොලැබීම හේතුවෙන් එම පහර දීම සිදු කර ඇති බව එහිදී පොලිසිය අනාවරණ කරගත්තා. ඔවුන් සන්තකයේ තිබූ මෝටර් රථයක් සහ යතුරු පැදි දෙකක්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. ගතෝපේ 24 තුල පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 400ක්, අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 200ක්, ගංජා කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 600ක්, ගංජා පැල 73833ක් සහ මත්පෙති 10854ක් ඇතුළු මද්‍රව්‍ය රැසක් පොලිස් බහරට ගෙන තිබෙනවා.